අපි ඩොප්ලාචරණය සම්බන්ධ සිද්ධාන්ත සාකච්ඡා කරලා තියෙන නිසා මම ගන්නම් මේ ටියුට් එකේ ගණන් කීපයක් හදන්න. මම ඉස්සෙල්ලම සරල ගැටලු කීපයක් තෝරගන්නවා. ඊට පස්සේ අවසානයේදී විභාග රචනා ප්‍රශ්න ටික තෝරගෙන සාකච්ඡා කරනවා. එතකොට මේ ටියුට් එකේ තියෙන පළවෙනි ප්‍රශ්නය මම ඉස්සෙල්ලම ගන්නම්. මෙන්න මෙහෙමයි ඒක තියෙන්නේ. නිශ්චල ප්‍රභවයක් දෙසට තප්පරයට මීට 10ක ප්‍රවේගයෙන් කාර්යයක් ගමන් ගනී. ප්‍රභවයෙන් නිකුත් කරන තරංගවල සංඛ්‍යාතේ 700යි හර්ට්ස් සහ වාතයේ ධ්වනි ප්‍රවේගය තප්පරයට මීටර 349. කාර්යයේ රියදුරුටු ඇසෙන සංඛ්‍යාතේ ස්වයන්. දෙවෙනි කොටස කාර්ය ප්‍රභවයෙන් ඉවතට ගමන් ගත්තේ නම් රියදුරුට ඇසෙන සංඛ්‍යාතයේ සොයන. එතකොට නිශ්චල ප්‍රභවයක් මේ කියන ප්‍රශ්නයේ තියෙන ප්‍රභවය නිශ්චල ප්‍රභවයක්. නිශ්චල ප්‍රභවයක් ඒ කියන්නේ ප්‍රවේගයේ ශූන්‍ය වෙන ප්‍රභවයක්. නිශ්චල ප්‍රභවයක්. එතකොට ඒක මේ වගේ වෙන්න පුළුවන්. මෙන්න ප්‍රභවය. තප්පරයට මීට 10ක ප්‍රවේගයෙන් කාර් එකක් ගමන් කරනවා. එතකොට කාර් එකේ රියදුරා තමයි මෙතන නිරීක්ෂකයා. කාර් එකේ ප්‍රවේගයේ තප්පරයට මීට 10යි. එතකොට කාර් එකේ රියදුරා තමයි නිරීක්ෂකයා. දැන් මේ අවස්ථාව අපි ගත්තොත් එහෙම ප්‍රභවය නිශ්චල සහ නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට චලනය වෙන අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම නිරීක්ෂකයාට ඇහෙන දෘශ්‍ය සංකේතයේ නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට නියන්නේ. ඒ නිසා නිරීක්ෂකයාට ඇහෙන දෘශ්‍ය සංකේතය F' සමානයි V ධන VO. මේකෙන් අපිට එන්නේ V කියලා කියන්නේ වාතයේ තුල ධ්වනි ප්‍රවේගය, VO කියන්නේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය. ඔය ප්‍රවේග දෙක එකතු කරපුවාම තමයි නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංගවල ප්‍රවේගය ලැබෙන්නේ. මොකද නිරීක්ෂකයා චලනය වෙනකොට ප්‍රභවයේ දෙසට ඒ ප්‍රභවයේ ඉඳලා එන ධ්වනි තරංග නිරීක්ෂකයා දෙසට එන හින්දා, මේ ධ්වනි තරංග නිරීක්ෂකයා දෙසට එන හින්දා නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංගවල ප්‍රවේගය අපිට ලැබෙන්නේ ධ්වනි තරංග ප්‍රවේගය සහ නිරීක්ෂකයාගේ ප්‍රවේගය එකතු වෙන්නේ. ඒකයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට ඒක බෙදීම V F නෝට් කියලායි අපිට එන්නේ. එතකොට V කියලා කියන්නේ 340යි කියලා දීලා තිනවා වාතය තුල ධ්වනි ප්‍රවේගය. නිරීක්ෂකයාගේ ප්‍රවේගය 10යි. V කියන්නේ 340යි. F0 කියන එක 700යි කියලා දීලා තියෙනවා. එතකොට 340යි 10යි 350යි ගුණ කිරීම 700 බෙදීම 340. ඉතින් ඔය පළවෙනි කොටසේ දීලා තියෙන විදිහට නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට ගමන් කරද්දී ඒ දෘශ්‍ය සංඛ්‍යාතය අපිට ඕකෙන් ලැබෙනවා. නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට ගමන් කරද්දී 350 70ෙන් ගුණ කරලා 34ෙන් බෙදමු. 350 ගුණ කිරීම 70 මේක බෙදන්න ඕන 34ෙන්. එතකොට අපිට උත්තර එනවා 720.58 කියලා. මම ආසන වශයෙන් ලියන්නම් 720.6 කියලා. හර්ට්ස් ඔන්න දෘශ්‍ය සංඛ්‍යාතය. දෘශ්‍ය සංඛ්‍යාතය කියන්නේ නිරීක්ෂකයාට ඇසෙන ධ්වනි තරංගවල සංඛ්‍යාතය. නිරීක්ෂකයා කියලා කියන්නේ මේ කාර්යකේ රියදුරා. ඒතර කාර්යකේ රියදුරාට ඇසෙන ධ්වනි තරංගවල සංඛ්‍යාතය තමයි ඔහම ලැබෙන්නේ. ප්‍රශ්නේ දෙවෙනි කොටස කාර්ය ප්‍රභවයෙන් ඉවතට ගමන් ගන්නේ නම් ඇසෙන සංඛ්‍යාතේ
මෙන්න ප්‍රභවය දැන් අපි සලකන්නේ ප්‍රභවයෙන් ඉවතට කාර්යක ගමන් කරන අවස්ථාව කාර්ය ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන අවස්ථාව තප්පරයට මිට 10යි ඒත් ප්‍රවේගය එතකොට ප්‍රභවේ එන ධ්වනි තරංග මේ කාර්යක දෙසට ගමන් කරන්නේ හැබැයි කාර්යක ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන්නේ එතකොට ධ්වනි තරංග වල සාපේක්ෂ ප්‍රවේගය නිරීක්ෂකයට සාපේක්ෂ ප්‍රවේගය අඩු වෙනවා එතකොට ඒක එන්නේ වීරින VO කියලා එනිසා මෙතෙන්දී දෘශ්‍ය සංඛ්‍යාතය F' සමානයි වීරින VO බෙදීම V වාරයක් F0 කියලා ලැබෙනවා. ඒතර V කියලා කියන්නේ 340යි VO කියලා කියන්නේ 10යි බෙදීම V කියන්නේ අපහු 340යි ගුණ කිරීම F0 කියන්නේ 700යි. ඉතින් මේක සුළු කරනකොට 340න් 10ක් අඩු කරපුවාම 330යි. 330 බෙදීම 340 ගුණ කිරීම 700. මේක අපි සුළු කළ ගමන් ඒතර බිඳුවට බිඳුව කපන්න පුළුවන්. 33 ගුණ කිරීම 700 බෙදීම 34. 33 ගුණ කිරීම 700 බෙදීම 34 679යි කියලා එනවා 679.4 679.4යි හර්ට්ස් ඔන්න දෘශ්‍ය සංඛ්‍යාතේ එතකොට නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට එන අවස්ථාවේදී සහ නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යන අවස්ථාවේදී දෘශ්‍ය සංඛ්‍යාත ගත්තොත් ප්‍රභවයේ දෙසට එනකොට දෘශ්‍ය සංඛ්‍යාතය වැඩි වෙනවා ප්‍රභවයෙන් ඉවතට යනකොට දෘශ්‍ය සංඛ්‍යාතය අඩු වෙනවා හොඳයි මම ඊළඟට යනවා ටියුට් එකේ 7 වෙනි ප්‍රශ්නෙට ටියුට් එකේ 7 වෙනි ප්‍රශ්නේ ඍජු පාරවල් දෙකක් එකිනෙක ඍජුකෝණීව කැපේ. ඍජු පාරවල් දෙකක් එකිනෙක ඍජුකෝණීව කැපෙනවා. ඒ කියන්නේ පාරවල් දෙක එක හරහා අනික යනවා කියන එකනේ මේ කියන්නේ. එකිනෙක කැපෙනවා කියන්නේ එක පාරයක් පාරක් හරහා අනෙක් පාර යනවා හරහට. දිගේ නෙමෙයි හරහට. ඡේදනය කරගෙන යනවා. එතකොට ඔය මන්සන්ධි හැදෙන්නේ එහෙම පාරවල් යනකොට. ඡේදනය කරගෙන යනකොට තමයි මන්සන්ධි හැදෙන්නේ. එතකොට මේ කියන පාරවල් දෙක ඕනෝමයි තියෙන්නේ. මේ දෙකම ඍජු පාරවල්. ඍජු පාරවල් කියන්නේ මොකද්ද? කෙලින් පාරවල්. කෙලින් පාරවල් වලට තමයි ඍජු පාරවල් කියලා කියන්නේ. එතකොට මේ පාරවල් දෙකම ඍජු පාරවල්. දෙකම කෙලින් පාරවල්. ඉතින් කෙලින් පාරවල් දෙකක් මේ වගේ එකිනෙක ඡේදනය වෙනවා අංශක 90කින්. එකිනෙකට ඍජු කෝණීව කැපෙනවා කියලා කියන්නේ. ඉතින් මේක බොහොම අවදානම් තරක්. මොකද කෙලින් පාරවල් වල වාහන වේගෙන් යනවනේ. එතකොට එහෙම කෙලින් පාරවල් දෙකක් එකිනෙක කැපෙන තැනක් ආපුවාම අනතුරු වැඩි වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් එක පාරක් දිගේ එන කාර්යයක් මන්සන්ධිය දෙසට පැයට කිලෝමීටර් 72ක වේගයෙන් පැමිණි. මිනිසෙක් අනෙක් පාරේ මන්සන්ධියට මීට 800ක් දුරින් සිටී. රියදුරු 636යි හර්ට් සංඛ්‍යාතයකින් යුතුව නලාවක් නාද කරන මොහොතේදී එය මන්සන්ධියට මීට 600ක් දුරින් සිටී. දැන් මෙතන පාරවල් දෙකක් තියෙනවනේ. එක පාරක කාර් එකක් එනවා. මෙන්න ඒ කාර් එක. හැබැයි කාර් එක 636යි හර්ට්ස් සංඛ්‍යාතයක් සහිත නලාවක් නාද කරනවා. ඒ කාර් එකේ හෝන් එක
හයසිය තිස්සයයි හර්ට් සංඛ්‍යාතයක්. හැබැයි එහෙම නාද කරන වෙලාවේ කාර් එක තියෙන්නේ මන්සන්දියේ ඉඳලා මීටර 600ක් දුරින්. ඒ විදිහට නාද කරන අවස්ථාවේ කාර් එක තියෙන්නේ මන්සන්දියේ ඉඳලා මීටර 600ක් දුරින්. එතකොට මේ අනික් පාරේ මන්සන්දියට මීටර 800ක් දුරින් මිනිසෙක් ඉන්නවා. මන්සන්දිය කියලා කියන්නේ මේ පාරවල් දෙක ඡේදනය වෙන තැනනේ. එතන ඉඳලා 600ක් දුරින් තමයි කාර් එක තියෙන්නේ. එතන ඉඳලා 800ක් දුරින් මේ වගේ මීටර 800ක් දුරින් මිනිසෙක් ඉන්නවා. පාරේ අනිත් පාරේ ඉන්නවා. ඉතින් දැන් අපෙන් අහන්නේ නලාව නාද කරන මොහොතේදී මන්සන්දියට මිනිසාට ඇසෙන සංඛ්‍යාතයේ කුමක්ද? මිනිසාට ඇහෙන සංඛ්‍යාතයේ මොකක්ද කියලා තමයි අහන්නේ. ඉතින් මෙතන ඩොප්ලාචරණය සංසිද්ධිය තමයි අපි භාවිතා කරන්නේ. දැන් ඔය කාර් එක මෙහෙම යනකොට එයා මේ ධ්වනි තරංග පෙරමුණු ඔහම නිකුත් කරනවානේ. ඒ පෙරමුණු මේ මිනිසා ඉන්න දෙසටත් එනවා. එතකොට මෙන්න මේ රේඛාව මම අඳින්නම්. ඔන්න ඔය රේඛාව දිගේ එන ධ්වනි පෙරමුණු තමයි මිනිහට ඇහෙන්නේ. ඉතින් මේ රේඛාව හැමතිස්සෙම මෙහෙම නියත රේඛාවක් නෙමෙයි. යම් අවස්ථාව මේ කියන අවස්ථාවේ මිනිහට ධ්වනි තරංග පෙරමුණු ළඟා වෙන්නේ මෙන්න මේ රේඛාව දිගේ. ඔය මොහොතේදී ධ්වනි පෙරමුණු මිනිහට ළඟා වෙන්නේ ඔය රේඛාව දිගේ. එතකොටම දැන් මේ ධ්වනි තරංග පෙරමුණ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට කාර් එක ටිකක් ඉස්සරහට ගිහිල්ලා. ඒතර මිනිහට ඇහෙන මොහොත වෙනකොට කාර් එක මෙතන නැහැ. හැබැයි කාර් එක මෙතන තියෙනකොට නිකුත් කරපු තරංග තමයි මිනිහට ඇහෙන්නේ. ඒ නිසා මෙන්න මේ රේඛාව දිගේ තමයි මිනිහට ඇහෙන තරංග පෙරමුණු ටික එන්නේ. එතකොට මම ගන්නම් මෙන්න මේ කෝණේ තීටා කියලා. එහෙම ගත්තොත් එහෙම දැන් කාර් එක යනවා මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ මන්සන්දිය දෙසට පැයට කිලෝමීටර 72ක ප්‍රවේගයෙන්. ඒ කියන්නේ මේක තප්පරයට මීටර කළොත් 20යි. කාර් එක මන්සන්දිය දෙසට ගමන් කරන ප්‍රවේගයේ තප්පරයට මීටර කළොත් එහෙම 20යි. දැන් මේ ප්‍රවේගයේ සංරචකය මම මේක මේක තීටා කියලා ගත්තාම මේ ප්‍රවේගයේ මේ අතර තියෙන සංරචක මේ කෝණේ ඉන්නේ. එතකොට 90 වරින තීටානේ. ඒ කියන්නේ 90 වරින තීටා. එතකොට මේ ප්‍රවේගයේ සංරචකය 20යි cos 90 වරින තීටා. 20යි cos 90 වරින තීටා. ඉතින් මේ cos 90 වරින තීටා කියන එක sin තීටා හින්දා 20යි sin තීටා කියලා ගන්න පුළුවන් ඒ සංරචකය. එතකොට මිනිහා දෙසට එන ඒ තරංගවල තරංග මිනිහා දෙසට මේ අවස්ථාවේදී ප්‍රභවයේ මිනිහා දෙසට තියෙන ප්‍රවේගය ප්‍රභවයේ මිනිසා දෙසට තියෙන ප්‍රවේගය 20යි cos 90 වරින තීටා. එතකොට මේ අවස්ථාව අපිට සලකන්න පුළුවන් මිනිසා දෙසට 20යි cos 90 වරින තීට කියන ප්‍රවේගයෙන් ප්‍රභවය එන අවස්ථාවක් විදියට. 20යි cos 90 වරින තීට කියන ප්‍රවේගයෙන් මිනිහා දෙසට ප්‍රභවය එනවා. එතකොට ඉතින් ඒ මෙතන අපි ගමු මේ ධ්වනි තරංගවල ප්‍රවේගයේ තප්පරයට මීටර 330යි කියලා. එතකොට දැන් මිනිසා නිශ්චලයි. එහෙනම් නිරීක්ෂකයා නිශ්චලයි. ප්‍රභවය නිරීක්ෂකයා දෙසට ගමන් කරන අවස්ථාවක් විදිහට අපිට මේක සලකන්න පුළුවන්. එහෙම සලකපුවහම දෘශ්‍ය සංඛ්‍යාතයේ සඳහා අපිට ලැබෙන්නේ F' සමානයි V බෙදීම V ඍණ VS වාරයක් F0. මේක තමයි අපි භාවිතා කරන සමීකරණේ දෘශ්‍ය සංකේතය හොයාගැනීම සඳහා
නිශ්චල නිරීක්ෂකයා දෙසට ප්‍රභවය එන අවස්ථාවේදී. එතකොට V කියන්නේ 336. එතකොට මෙතන IV කියන්නේ 336. අඩු කිරීම මෙතන 20යි cos 90 ඍණ තීට කියන්නේ 20යි sin තීට. වාරයක් F0 කියන්නේ 636. 330 මෙතන එනවා බෙදීම. එතකොට 330 අඩු කිරීම මේ 20යි sin තීට. sin තීට කියන එක අපිට ගන්න පුළුවන් මේ මෙතන ඍජු කෝණීය ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. මෙන්න මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක්. එතකොට මේ ඍජු කෝණීය ත්‍රිකෝණයේ ඍජු කෝණය අඩංගු පාදවල දිග මීටර 600යි මීටර 800යි බැගින්. කර්ණය එතකොට පයිතගරස් සම්බන්ධය දාලා හොයන්න පුළුවන්. කර්ණය එනවා 1000යි කියලා. මීටර 1000යි කියලා එනවා. එහෙම වුණොත් එහෙම sin තීට කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදයේ 600යි කර්ණය 1000යි. එහෙනම් මෙතනට 600 බෙදීම 1000 කියලා එනවා. 636. එතකොට 330 බෙදීම 330 අඩු කිරීම මෙන්න මෙතන අපිට එනවා 0.123 අපි කපලා දැම්මොත් 2 6 12යි. ගුණ කිරීම 636. එතකොට 330 බෙදීම 330න් 12ක් අඩු කරපුවාම 318යි. ගුණ කිරීම 636. 318ට 318 ඒව 1යි 636ට 318 ඒව 2යි 330 ගුණ කිරීම 2 කියලා එනවා 660යි. ඔන්න ඔය විදියට අපිට එනවා දෘශ්‍ය සංඛ්‍යාතයේ හර්ට්ස් 660යි කියලා. ටියුට් එකේ 8 වෙනි ප්‍රශ්නය කාර්යයක් 60 කිලෝමීටර 90ක වේගයෙන් කන්දක් දෙසට ගමන් ගනී. එහි රියදුරා 650යි හර්ට්ස් සංඛ්‍යාතයකින් යුතුව නලාවක් නාද කරයි. වාතයේ ධ්වනි ප්‍රවේගයේ තප්පරයට මීට 350 නම් කන්දෙන් පරාවර්තනය වී එන තරංගවල සංඛ්‍යාතය සොයන්න. මං ගන්නම් මෙහෙම. මේ තියෙන්නේ කන්ද. එතකොට කාර් එක පැට කිලෝමීටර 90ක වේගයෙන් කන්ද දෙසට ගමන් කරනවා. කාර් එක පැට කිලෝමීටර 90ක වේගයෙන් කන්ද දෙසට ගමන් කරනවා. ඉතින් පැට කිලෝමීටර 90ක් කියලා කියන්නේ තප්පරයට මීටර කරගත්තොත් 25යි. දැන් එතකොට මේ මෙහෙම ගමන් කරන කාර් එකෙන් නලාව නාද කරනවා 650යි හර්ට්ස් සංඛ්‍යාතයේ සහිතව. ඒ කියන්නේ කාර් එකේ හෝන් එක 650යි හර්ට්ස් සංඛ්‍යාතයකින් නාද කරනවා. එතකොට මේ ධ්වනි තරංග පෙරමුණු මේ විදිහට කන්ද දෙසට ගමන් කරලා වාතය තුල ධ්වනි ප්‍රවේගයෙන් එහෙම ගමන් කරන්නේ. වාතය තුල ධ්වනි ප්‍රවේගය දීලා තියෙනවා තප්පරයට මීට 350යි කියලා. තප්පරයට මීට 350ක ප්‍රවේගයෙන් මේ ධ්වනි තරංග පෙරමුණු ගමන් කරලා කන්දේ හැපෙනවා. එතකොට මේ කන්දේ හැපෙන තරංගවල සංඛ්‍යාතය කන්දේ හැපෙන තරංගවල කන්දේ හැපෙන සංඛ්‍යාතය වෙනස් වෙනවා මේ නිකුත් කරන සංඛ්‍යාතයට වඩා. අපි කන්ද නිරීක්ෂකය හැටියට ගත්තොත් කාර්යක ප්‍රභවය හැටියට ගත්තොත් මේ අවස්ථාව අපිට සලකන්න පුළුවන් ප්‍රභවය නිරීක්ෂකයා දෙසට එන අවස්ථාවක් හැටියට.
Itu kota yanu kandi hepina tarangga wala sangkeate wenas weno ekeane dopla cernete lak weno me prabawe me nirikshaga. Enang kandi tarangga hepi me di dopla cerne sidde ilang ada hima hepena tarangga parawartane weno ane hima hepena wa parawartane weno. Kanden tarangga parawartane wela eno kote apida pene kande niri kande prabawe hadir parawartane wela eno tarangga selekute hima apida pene kande prabawe hadir. Itu kota kari ke niriksa kaya kari ke riedura niriksa kaya beno ilanget me parawartane wela ena tarangga sandaha kari ke riedura niriksa kaya beno itu kota eyat niriksa ne wenne kandeng ena doni tarangga widiyata kandeng parawartane wela ena tarangga kande indala ena doni tarangga widiyata tamai eyata niriksa ne wenne itu kota eya gannawa kanda prabawa kiyala etakota yana nirikshakaya bawata patwena den e avasthawa salakuwoth ehema prabawaya nischalai nirikshakaya prabawaya desata chalane wena avasthawak hatiida apita eka salakanna puluwan thura etendi doppla charaneyata lak wenawa den me sansiddhiyedi oy kanden parawartane wela yana taranga karike riyadura nirikshane karanne desareyak dopla charaneyata lak unata passe desareyak dopla charaneyata lakwimen thamai nirikshane karanne taranga kande wadinokota dopla charaneyata lak wenawa etendi api kanda nirikshakaya widiyata salakanawa karyaka prabhave widiyata salakanawa kanden taranga parawartane wela yanokota kanda prabhave hatiyata salakanawa karyake riyadura e taranga nirikshane karanawa nan riyadura nirikshakaya hatiyata salakanawa e avasthawedi nirikshakaya prabhave desata yanawa kiyala apita salakanna puluwan ekaṭa me avastha dekatama doppla charane yodala me avastha dekedima doppla charane siddha wenna nisa avasana nirikshita sankhyawa sankhyate gattot ehema apita riyadurata ehena sankhyate hoya ganna puluwan naththam kanden parawartane wela ena taranga wala sankhyate hoya ganna puluwan. Mama meke mulimma kanda prabhave hatiyata gaththama kanda prabhave hatiyata gaththama mama meke mulimma me palaweni avasthawa gannam kanda nirikshakaya hatiyata ganna avasthawa etendi prabhave nirikshakaya desata chalane wena nisa drushya sankhyate apita labenawa f dash samanai v bedima virina vs f not F dash sama nih, V bedima V ini V S F not kira berapa? Itu kota V kayaknya metenya wate itu lah doni pravege, ekatun siya panahai. Itu kota metenya V kayaknya tun siya panahai, V S kayaknya pravege pravege, kayaknya kahara kayak pravege, ek visi pahai. Guna kiri me F not kayaknya me kahara kayak nalave nikut karena sangkyaate, ek highest siya panahai. Dembalan tunsiya panaha tunsiya panaha yang visi pahak kadu karupuhama tunsiya visi pahai guna kirima hayasiya panahai tunsiya visi pahata tunsiya visi pahai vekai hayasiya panaha tunsiya visi pahim beduama dekai tunsiya panaha dekeng guna karupuhama hassiyai hassiyai hertz emanang oya kande wedina sang tarangga wala sangkyate hertz hassiyai kira labena. Man den deveni avasthawa ganna kanda prabhave saha karike riyadura nirikshakaya wena avasthawa etendi nirikshakaya prabhave desata gaman karanawa eka apita nirikshakaya prabhave desata gaman karana avasthawak widiyata salakanna puluwan nisa e sankhyataya f dash samanai v dana v o bedima v varayak f not kiyala ganna puluwan. Itu meki mama me f dash kiyala kiyanne nirikshane karana sankhyate
nisa mang eka f double dash kila metana liana mukuda mama f dash kina eka hoya gata ni metendi kandewa dina sangkate bidir nisa nevatat riedura tahina sangkate tamai metana f dash kila ni rupene weni namut eka tama metana f double dash kila dagana samanai vikian ne tukuda tunsia panahai vio kian ne visipahai kare kei prawege ayat vikian ne tunsia panahai f not pen wurde mam metana gani kandi wadina sangkate eka hertz hasie mukuda mam me widiyata liwwe me sutre ni me prakasane mam liwwe namuth mam me den aadesha karana eka kale itu kota kandem parawartane vela ena taranga sandaha kanda prabhave hatiyata salakan nisa na sankyatane tamai api metenta aadesha karanna ona etukota 356 25 375 bedima 350 gunakirima 800 eta 350 350 ekai 800 350 beduwama 2 375 deken guna karapama 850 Nah, wasana masing kare ki riedura nirikshane karana sankyate. Wasana masing riedura tahena sankyate 750 hertz. Ilangata mama gannang 21 wini gana. Tutake mang ganang kipayak thoragena tamai hadanne me e ganan tika hadapuwama awashya kotas tika cover wena widiyata namuth practice karan lo na mami ganang dahar na widi rata mami ganang kipe hadan ni namut tala mai itoda wedi ganang pramana kadala puhunu wenda abas shai. Hoda mami ganang wisi ekwini prasni. Minisiru raktula rutira dawa na wege meni mesandaha quartz ispatike ak sahita upakarane ak maging. Dekai megahertz sankyatayakin yut atidwani taranga ispandayak rudira saila matata wedi parawartane wimata salassunu labe. Quartz ispatike maginma parawartane wi paminena taranga ispandaye sankyataya anawaranaya karagattita eya dasama dekai kilohertz walin wedi wi yati bawa penuni. Sailawala gaman margaye dwani taranga pracharanaya wana atata අංශක 60ක කෝණයකින් ආනතව ඇතයිද පේසින් තුල ධ්වනි තරංග වල වේගය තප්පරයට මීට 1500 ලෙසද සලකා රුධිර දාවන වේගය සොයන්න ධ්වනි වේගය හා සසඳන විට රුධිර සෛල වල වේගය ඉතා කුඩා වේ දැන් මේ අපේ සිරුරේ ඔය රුධිරය ගමන් කරන වේගය ඒ කියන්නේ මේ නහරවල රුධිර නාලවල රුධිරය ගමන් කරන වේගය මේ ඩොප්ලාචරණය කියන සංසිද්ධිය භාවිතා කරලා හොයාගන්න පුළුවන් මොකද මේ නාලවල රුධිරය ගමන් කරනකොට ඒ රුධිර සෛල ගමන් කරනවා නේ ඒවත් එක්කම මේ රුධිරය ගමන් කරනවා කියන්නේ රුධිර සෛලත් ඒ වේගයෙන්ම ගමන් කරනවා එතකොට අපිට මේ ඩොප්ලාචරණය කියන සංසිද්ධියෙන් අතිධ්වනි තරංග ඒ රුධිර සෛල මත පතනය වෙන්න සලස්සලා රුධිර සෛල වලින් පරාවර්තනය වෙලා එන තරංග නැවත අනාවරණය කරගත්තාම අර රුධිර සෛල වල තියෙන චලිතය නිසා මේ තරංග ඩොප්ලාචරණයට ලක් වෙනවා දැන් මුලින්ම උපකරණය මගින් නිකුත් කරන අතිධ්වනි තරංග රුධිර සෛල මත පතනය වෙනකොට උපකරණය අපිට ප්‍රභවයේ හැටියට සලකන්න පුළුවන් රුධිර සෛලයේ නිරිස්සකයා හැටියට සලකන්න පුළුවන් එතකොට නිරිස්සකයාගේ චලිතය නිසා එතන ඩොප්ලාචරණයට ලක් වෙලා රුධිර සෛල මත පතනය වෙන තරංගවල සංඛ්‍යාතය වෙනස් වෙනවා ඊළඟට රුධිර සෛල මේ තරංග පරාවර්තනය කරද්දී ඒ පරාවර්තිත තරංග අර උපකරණය මගින් අනාවරණය කරගන්නවා එතකොට උපකරණය නිරීක්ෂකයා බවට පත් වෙනවා රුධිර සෛල ප්‍රභවයේ බවට පත් වෙනවා රුධිර සෛල චලනය වෙන නිසා අපිට ඒ අවස්ථාව සලකන්න පුළුවන්
prabawa chalane wena avasthawak hatiyata yanuwa ayasarayak e taranga doplacharanayata lak wenawa prabawa chalane wenawa nirissakaya nischalo pawathina desarayak doplacharanayata lak wela thamai නවතත් උපකරණය මගින් ඒ තරංග අනාවරණය කරගන්නේ. එතකොට දෙසරයක් ඩොප්ලාචරණයට ලක් වෙලා අනාවරණය කරන තරංගවල සංඛ්‍යාතය අර නිකුත් කරපු තරංගවල සංඛ්‍යාතයට වඩා වෙනස්. ඒ වෙනස කොච්චරද කියන එක රඳාපවතිනවා රුධිර සෛලවල වේගය මත. ඒ අනුව ඒ වෙනස ඇසුරෙන් රුධිර සෛලවල වේගය හොයාගන්න පුළුවන්. Manggana ko minum eh mami. Rudiranale. Itu kote rudiranale itu lagi mangkernya. Rudirasaila. Kamu rudirasaila lagi mangkernya. Manggana mami saila yang wege king lagi mangkernya. රුධිර සෛල ගමන් කරන වේගය u කියලා හිතමු. එතකොට ඔය ක්වාට්ස් ස්පටිකේ සහිත උපකරණය මෙන්න මේ වගේ අපිට මේ වගේ සමමත තියලා තරංග නිකුත් කරනවා කියලා. එතකොට ඒ තරංග ඇවිල්ලා රුධිර සෛලයේ මත වදිනවා. රුධිර සෛල මත වදිනවා. රුධිර සෛල මත වැදිලා නැවතත් පරාවර්තනය වෙලා යනවා. පරාවර්තනය වෙනේවා මේ උපකරණය මගින් අනාවරණය කරගන්නවා. එතකොට රුධිර සෛලවල තර පතනය වෙන තරංග සඳහා අපිට සලකන්න පුළුවන් මේ රුධිර සෛල නිරීක්ෂකයා හැටියට රුධිර සෛල කියන්නේ නිරීක්ෂකයා මේ උපකරණය ප්‍රභවය එතකොට ප්‍රභවය නිශ්චලයි නිරීක්ෂකයා චලනය වෙනවා හැබැයි මේ නිරීක්ෂකයාගේ චලිතය හරියටම ප්‍රභවය දෙසට නෙමෙයි තියෙන්නේ මොකද මේ සෛලයේ චලනය වෙන්නේ රුධිර නාලයේ දිගේ. එහෙනම් ඒ සෛලයේ ගමන් කරන වේගයේ මේ උපකරණයේ දෙසට තියෙන සංරචකය අපි ගත්තොත් එහෙම u cos θ. උපකරණයේ දෙසට තියෙන සංරචකය u cos θ. කොහොමද? අපි වේදනය කළොත් එහෙම උපකරණයේ දෙසට තියෙන සංරචකය u cos θ. අපිට සලකන්න පුළුවන් රුධිර සෛලය u cos θ ප්‍රවේගයෙන් උපකරණයේ දෙසට ගමන් කරනවා කියලා. මම ගන්නම්කෝ මේ උපකරණයේ අතිධ්වනි තරංග නිපදවන සංඛ්‍යාතය කියන්නේ ඒක උපකරණයේ නිකුත් කරන අතිධ්වනි තරංගවල සංඛ්‍යාතය f0 කියලා ගත්තොත් ඒ සං ඒ තරංග රුධිර සෛල මත පතනය වෙද්දී ඩොප්ලාචරණයට ලක් වෙනවා. එතකොට ඒ රුධිර සෛල මත පතනේ වෙන තරංගවල සංඛ්‍යාතය f dash නැත්නම් මේක f1 dash කියලා ගන්නම්. එතකොට රුධිර සෛලවල f1 dash සංඛ්‍යාතයෙන් පතනය වෙලා එම සංඛ්‍යාතයෙන්ම පරාවර්තනය වෙනවා. එහෙම තරංග පරාවර්තනයේ වෙනකොට අපිට රුධිර සෛලය එම තරංග සඳහා ප්‍රභවයේ හැටියට සලකන්න පුළුවන්. එතකොට ඒ රුධිර සෛලයෙන් පරාවර්තනය වෙන තරංග මේ උපකරණයෙන් නැවත අනාවරණය කරනවා.
එහෙම අනාවරණය කරන සංඛ්‍යාතේ මම F2 ඩෑෂ් කියලා ගන්නවා. එතකොට අවසානයේ නිකුත් කරපු තරංග සහ අනාවරණය කරන ලද තරංග වල සංඛ්‍යාත අතර වෙනස කියලා කියන්නේ මේ F2 ඩෑෂ් අඩු කිරීම F0. F2 ඩෑෂ් අඩු කිරීම F0 තමයි මේ සංඛ්‍යාත අතර වෙනස. එතකොට මම FAA වෙනස හොයාගන්න F2 ඩෑෂ් හොයාගන්න ඕන. F2 ඩෑෂ් හොයාගන්න පුළුවන් F1 ඩෑෂ් හොයාගත්තොත් ඒ කියන්නේ තරංග රුධිර සෛල මත පතනය වෙන සංඛ්‍යාතය. ඉතින් රුධිර සෛල මත තරංග පතනය වෙනකොට රුධිර සෛල නිරීක්ෂක හැටියට සලකන නිසා ඒ වගේම නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට ගමන් කරන අවස්ථාවක් විදිහට මේ අවස්ථාව සලකන්න පුළුවන් නිසා ඒ රුධිර සෛල මත පතනය වෙන තරංගවල සංඛ්‍යාතය මට ලියන්න පුළුවන් F1 ඩෑෂ් සමානයි V ධන VO බෙදීම V වාරයක් F0 කියලා. එතකොට V කියලා කියන්නේ ධ්වනි තරංගවල ප්‍රවේගය, අතිධ්වනි තරංගවල ප්‍රවේගය. මෙතනදී අතිධ්වනි තරංග ගමන් කරන්නේ මිනිස් සිරුරේ පේශි තුලින්. මිනිස් සිරුරේ පේශි තුලින් තමයි මේ අතිධ්වනි තරංගය ගමන් කරන්නේ. එතකොට මේ ප්‍රවේගය සාමාන්‍ය වාතය තුල ධ්වනි තරංග ප්‍රවේගයට වඩා වෙනස්. අපිට දීලා තියෙනවා 1500 කියලා. මම දැනට ඒක V කියලා තියාගන්නවා. V VO කියන්නේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය. මම ඒක ගත්තා U cos theta කියලා. නිරීක්ෂක හැටියට සලකන්නේ රුධිර සෛලය. රුධිර සෛලයේ රුධිර නාලයේ දිගේ ගමන් කරන්නේ. එම අතර ගමන් කරන ප්‍රවේගය මම U කියලා ගත්තා. එතකොට උපකරණයේ දෙසට ගමන් කරන ප්‍රවේගය U cos theta. නම් V0 වෙනකොට මම ලියනවා U cos theta. බෙදීම V F0. ඔන්න මට ලැබෙනවා රුධිර සෛල මත පතනය වෙන ධ්වනි තරංග අතිධ්වනි තරංගවල දෘශ්‍ය සංඛ්‍යාතය. දැන් මේ දෘශ්‍ය සංඛ්‍යාතයෙන්ම මේ තරංග පරාවර්තනය වෙනවනේ. ওই දෘශ්‍ය සංඛ්‍යාතයෙන්ම පරාවර්තනය වෙනවා. එතකොට රුධිර සෛලයේ ප්‍රභවය මේ උපකරණය නිරීක්ෂකයා හැටියට ගත්තහම උපකරණය මගින් අනාවරණය කරන තරංගවල සංඛ්‍යාතයේ F2 ඩෑස් සමානයි ප්‍රභවය නිරීක්ෂකය දෙසට ගමන් කරන අවස්ථාවක් විදිහට ඒක ගන්න පුළුවන් නිසා V බෙදීම V ඍණ VS වාරයක් F0 කියන එක වෙනුවට මෙතනදී රුධිර සෛලයෙන් පරාවර්තනය වෙලා යන තරංගවල සංඛ්‍යාතය තමයි ආදේශ කරන්නේ F1 ඩෑෂ්. එතකොට අපිට ලැබෙනවා දැන් F2 ඩෑෂ් සමානයි V බෙදීම V ඍණ VS. VS කියලා කියන්නේ මොකද්ද? U cos theta. U cos theta. V බෙදීම V ඍණ VS වාරයක් F1 ඩෑෂ් කියන්නේ මෙතනින් අපි ගත්ත V ධන U cos theta බෙදීම V වාරයක් F0. V2 කැපෙනවා. එතකොට අපිට ලැබෙන F2 ඩෑෂ් සමානයි V ධන U cos theta බෙදීම V ඍණ U cos theta වාරයක් F0 කියලා ලැබෙනවා. අවසානයේදී මේ උපකරණය මගින් අනාවරණය කරන අතිධ්වනි තරංගවල සංඛ්‍යාතය. එතකොට මෙන්න මේ සංඛ්‍යාත දෙක අතර වෙනස, ඒ කියන්නේ නිකුත් කරන සංඛ්‍යාතය සහ අනාවරණය කරන සංඛ්‍යාතය අතර වෙනස අපිට දීලා තියෙනවා දශම දෙකයි කිලෝ හර්ට්ස් කියලා. ඒ කියන්නේ F2 ඩෑස් ඍණ F0
kini ka pira dila tino dasama dekai kilohertz kira. F deka dash rin F not. Eka pira dila tino dasama dekai kilohertz kira. Hertz kerana mereka dahai tu neng guna kerana non. Ini F deka dash kini kapi menteri ingat teh lagi. V dana U cos theta. Bedim V rina U cos theta. Variak F not. Adu kiri M F not. Samanai dasama deka guna kiri M dahai tu ngwini balai. Tema metenas produk sulukarot tema wiri na yu cos theta podu hare kela ganna puluwan. Ehema gaththa metena uda tiyenne f not kiyana ekak podui. Uda tiyenne v dana yu cos theta. Metena f not gaththama sadake hatiyata man metena warahanak dala eliyata sadake hatiyata f not gaththama etana ithuru wenne 1. Itu yang kebedi mekani ini, itu kota me virina u cos theta, ekem bedu ham virina u cos theta mai ekem ekeng guna karano, virina u cos theta. Ok samanai desi ya, ok desi itu samanai. Then, metana me warahang aing kalut virina v kelai no, itu v itu v kepeno. U cos theta adu kirim rena u cos theta metana rena I dana vela u cos theta eno dana u cos theta etoda u cos theta dana u cos theta kiyanne deka u cos theta deka u cos theta varayak f not bedima v rena u cos theta samanai 200 kiyala inne deka u cos theta Variak F not bedima virina U cos theta samanai desi. Then apita deela tiyenawa tawat datta deka. Ekak tamai me pesin tula ati doni taranga wala vegaya ha sasandana kota doni vegaya ati doni taranga wala vegaya ha sasandana kota Rudira saila wala wege nosalaka hari heki tarang kudai kela. Tura metana me wi kela kianne pesin tula doni tarang wala wege. Yu kela kianne rudira saila wala wege. Iring yu. Eto koda wi ha sansan dene kana koda yu kiene ke ita kudai. Emana yu kosti da kiene ka tita kudai. Kara bilian puluang V ha sasandana kota U cos theta ita kuda nisa V rina U cos theta asanna wasin V tama samanai kiyala gatte. Ewagema cos theta kiyanne ansak 60 ay kiyala deela thiyenawa. Man eka adesha karannam meten. Etoda 2 U cos theta kiyanne theta kiyanne ansak 60 ay kiyala deela thiyenawa. Etoda cos theta kiyanne cos 60. F not apita deela thiyenawa. Dekai megahertz, dekai megahertz, sekene deka guna kirim da hai hai, bedan luna, v ini mukud v rina u cos theta kene kedeng asana sen v ta samana v kene das pan si ai gila dila tino, samana des si ai. Deka kai metene desi deken beduam si ai. Itu kota cos 60 kiyanne bhagayai u guna kirima bhage guna kirima 2 guna kirima 10 6 100 guna kirima 1500 etukota meka liyanna puluwan 1.5 guna kirima 10 4 kiyala na 10 5 1.5 guna kirima 10 5 kiyala liyanna puluwan Mede kete deke kepeno, yu samana metena sulukarot, dahaye passeni bale dahaye hayembe duhama dahaye rine kai keleno,
Ekai dasama paha guna kirim dahairi ne ekai kiani binduai dasama ekai pahai. Tapperata meter kiyala uttare labena. Binduai ekai pahai tapperata meter kiyala uttare labena. Hondai mama yannam panas pasweni prashneta. එතකොට 55 වෙනි ප්‍රශ්නේ මුලින්ම තියෙන්නේ ඩොප්ලාචරණය යන්නේ කුමක් අදහස් කරන්නේදයි පැහැදිලි කරන්න. මෙම ආචරණය රැලිත ටැංකිය මගින් ආදර්ශනය කරන්නේ කෙසේද? ඩොප්ලාචරණයේ යෙදීමක් දෙන්න. ඊට ප්‍රශ්න 3ක් එතන අහනවා. ඉස්සෙල්ලාම අහන්නේ ඩොප්ලාචරණයේ කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ කියලා. ඉතින් මම මේක සිද්ධාන්තය යටතේ ළමයින්ට පැහැදිලි කළා. ඩොප්ලාචරණය කියලා කියන්නේ යන්කසි තරංගයක් නිකුත් කරන ප්‍රභවයක් සහ එය නිරීක්ෂණය කරන නිරීක්ෂකේ අතර ඇතිවෙන සාපේක්ෂ චලිතය නිසා අර නිරීක්ෂණය කරන දෘශ්‍ය සංඛ්‍යාතයේ සිදුවන වෙනස් වීම තමයි ඩොප්ලාචරණය කියලා කියන්නේ. ඊළඟට මේ ආචරණයේ රැලිත ටැංකිය මගින් ආදර්ශනය කරන්නේ කෙසේද? රැලිත ටැංකිය ඇසුරෙන් අපිට මේක ආදර්ශනය කරන්න පුළුවන්. ඉතින් රැලිති ටැංකිය ඇති වෙන්නේ ජල පුෂ්ඨයේ මත ජල තරංග. රැලිති කියලා කියන්නේ ජල තරංග. මම රැලිති ටැංකිය පිළිබඳව සාකච්ඡා කරපු වීඩියෝ තියෙනවා channel එකේ. මේ පාඩමේ මුල හරිය ඒව බලන්න ඕන. එතකොට අපි විවිධ සංසිද්ධි රැලිති ටැංකිය මගින් ආදර්ශනය කරා. පරාවර්තනයේ වර්තනයේ විවර්තනයේ නිරෝධනයේ වගේ තරංගවල ಗುಣ රැලිති ටැංකිය මගින් ආදර්ශනය කළා. ඒ වගේම අපිට මේ ඩොප්ලාචරණයත් රැලිති ටැංකිය මගින් ආදර්ශනය කරන්න පුළුවන්. ඉතින් මේ රැලිති ටැංකියේ ජල පුෂ්ඨයේ මත අපි තුඩක් කම්පණය වෙන්න සැලැස්සුවොත් එහෙම ඒ කම්පණය මේ වගේ තැනක තුඩ කම්පණය වෙන්න සැලැස්සුවොත් ඒ කම්පණය කරන ලක්ෂයේ කේන්ද්‍ර කරගෙන වෘතාකාර තරංග පෙරමුණු ඇති වෙනවා. ඒ කියන්නේ වෘතාකාර රැලිති. ඒකට තමයි අපි කියන්නේ වෘතාකාර තරංග පෙරමුණු කියලා. මේ තරංග පෙරමුණු සියල්ලක්ම මේ තුඩ කම්පණය කරන ලක්ෂයේ කේන්ද්‍ර කරගෙන පැතිරලා යනවා. ඒ නිසා ඒ කම්පණය කරන ලක්ෂයේ නිශ්චලව තියාගෙන කම්පණය කළොත් එහෙම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඒකකේන්ද්‍රීය වෘතාකාර තරංග පෙරමුණු ඒකකේන්ද්‍රීය වෘතාකාර තරංග පෙරමුණු නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ තුඩ නිශ්චලයි තරංග පෙරමුණු හැම අතකටම ගමන් කරනවා ওই විදියට. එතකොට සෑම අතකටම ගමන් කරන තරංග පෙරමුණු දෙකක් අතර පරතරය ගත්තොත් එහෙම සෑම පැත්තකටම එක මාගයක් තියෙනවා. මේ දෙකත් මෙතනදි මේ පරතරය ගත්තත් මෙතෙන්දි ගත්තත් මෙතෙන්දි ගත්තත් මෙතනදි ගත්තත් එක මාගයක් තියෙනවා. ඒ කියන්නේ තරංග ආයාමය හැම අතටම සමානයි. තරංග පෙරමුණු දෙකක් අතර පරතරය මගින් තමයි තරංග ආයාමය ලැබෙන්නේ. සහ හැම අතකම තරංග ආයාමය සමානයි. ප්‍රභවයේ නිශ්චල නිසා එහෙමනම් මෙතන ඕනම අතකට ගමන් කරන තරංග පෙරමුණු දෙකක් අතර පරතරය එකමගේ වෙනවා. ඒ කියන්නේ තරංග ආයම සමානයි. ඩොප්ලාචරණ සංසිද්ධියක් වෙන්නේ නැහැ. නමුත් මේ තුඩ කම්පණය කරන තුඩ අපි හැමිට එක පැත්තකට ගෙනිච්චොත් අපි ගෙනිච්චොත් එක පැත්තකට චලනය කළොත් අපිට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ තුඩ චලනයේ වෙන අතට තරංග පෙරමුණු ලං වෙන බව. මෙහෙම. තුඩ ගමන් කරන දිශාව ඔස්සේ ගමන් කරන තරංග පෙරමුණු අතර පරතරය අඩු වෙනවා. ඊට විරුද්ධ දිශාව ඔස්සේ ගමන් කරන තරංග පෙරමුණු අතර පරතරය වැඩි වෙනවා. ඉතින් මේ තරංග පෙරමුණු දෙකක් අතර අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය මගින් දක්වන්නේ තරංග ආයාමය නිසා
Tarangga peramunu dekak katar paratre aduenwa kene tarangga ayame aduenwa kene. Tarangga peramunu dekak katar paratre wediwenwa kela kene tarangga ayame wediwenwa kene. Itu kota tarangga ayame aduenwa nang. V samana F lambda kena samikarane ta anu. Tarangga ayame aduenwa nang sankhyate wediwenwa. Tarangga ayame wediwenwa nang. Tarangga ayame wedi wenawana sankhyate adu wenawa ehenam me tarangga peramunu prabhave gaman karana atata gaman karana tarangga peramunu wala sankhyate wedi wenawa ita viruddha atata gaman karana tarangga peramunu wala sankhyate adu wenawa me patten inna kenekuta adu sankhyatayak nirikshane wenawa ara patten inna kenekuta wedi sankhyatayak nirikshane wenawa menna me widiyata apita puluwan reality tanki bhavita kala dopla acharane aadarshane karanne ithin metendi ara reality tanki athu wenne reality ewa jala taranga e nisa apita eka taranga ekinekata aasanna wimen peramunu ekinekata aasanna wima magin me wage ehema naththam peramunu ekinekin aathwima magin tamai apita dopla acharana kiyana sansiddhiye siduwena bawa dakaganna puluwan Emena tuwe deng api doni tarangga nang api te kaneng sewene karela sangkeate wenase nirikshane karena pulu. Emena tang api te sangkeate anawarane karegana pulu ang upakarane ak maging esi duwene sangkeate wenase danagan pulu. Namun jala tarangga wela api te hema karena be jala tarangga ekine kete langwiming reality langwiming api nirikshane karena sangkeate wedi wene bawa. Reality atwiming api nirikshane karanne sankhyatay adu wenawa bawa. Te widiyata apita reality tanki bhavita karala dopla acharane kiyana sansiddhiya aadarshane karanna puluwan. Te ilagata me ahana ape prashnaya dopla acharane yedimak denna. Eken dopla acharane bhavita karala karana deyak. Ede ekak me mama ara kalin prashne di sakatcha karapu me vaidya vidyatmaka katayutu waladi bhavita karana upakarana tiyenawa. Rudira nala vela rudira davana vege hoya ganima sandaha vaidya vidyavedi bhavita karanawa me dopla acharane asuren sakas karagatta upakarana dopla upakarana bhavita karanawa rudira davana vege mena ganima sandaha samahara vita sharire vivida kotas walata pada walata wenna puluwan ehema vivida tang walata Rudire gaman karanawa da kiyana eka pramanavat tarang rudire gaman karanawa da kiyala danaganna vaidyawarunta awashya unahama vaidyawaru e upakarana tamai bhavita karanne rudire gaman karanawa da kiyala danaganima sadaha iden e upakarana wala tiyenne dopla acharane kiyana sansiddhiya dopla acharane yedimak yedim tamai e upakarana wala tiyenne ewa bhavita karala egulanta puluwan danaganna awashya pramanayata rudire ema sthana walata gaman karanawa da kiyala dan udaharanayak widiyata apita වෛද්‍යවරයෙකුට දැනගන්න ඕන නම් පාදයේ ඇඟිලි දක්වා අවශ්‍ය ප්‍රමාණයට රුධිරය එනවද කියලා ඩොප්ලර් උපකරණයක් භාවිතා කරලා දැනගන්න පුළුවන්. ඒතර භෞතික විද්‍යාවේ තියෙන මූලධර්ම වලට අනුකූලව සකස් කරලා දීලා තියෙන උපකරණයක් තමයි මේ උපකරණය. ඒක වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තව තැන් තියෙනවා මේක භාවිතා කරන්න. දැන් ආරසක කටයුතු වලදී භාවිතා කරනවා. සමහරට යම් වස්තු අපි හිතමුක ගුවන් යාන යම්කිසි රටක් දෙසට ගමන් කරනවද කොච්චර වේගෙන් එනවද කියන එක නැත්තම් යම්කිසි ආරක්ෂක මධ්‍යස්ථානයක් වෙතට ඒ ගුවන් යානයක් එන වේගය දැන ගැනීම සඳහා එහෙම ගමන් කරනවද කියන එක දැන ගැනීම සඳහා මේ ඩොප්ලර් ආචරණය යොදා ගන්න උපකරණ තියෙනවා භාවිතා කරන්න පුළුවන් ඒ වගේ ආරක්ෂක කටයුතු වලදී භාවිතා කරන්න පුළුවන් ආය ඩොප්ලර් ආචරණය භාවිත කරනවා දැන් ඔය පොලිස් නිලධාරි අතේ තියෙන වාහනවල වේගයමයින උපකරණ. ඒ වාහනවල වේගයමයින උපකරණේ භාවිත කරන්නේ ඩොප්ලර් ආචරණයමයි. ඩොප්ලර් ආචරණය කියන සංසිද්ධිය ඇසුරෙන් තමයි ඒ උපකරණේ නිපදවලා තියෙන්නේ. එතකොට ඒ උපකරණය පාරේන වාහනයට අල්ලපුවාම ඒ උපකරණය නිකුත් කරන අති ධ්වනි තරංග. ඒ නිකුත් කරන තරංග වාහනේ මත පතනේ වෙලා Parawartane wela yanokote upakarane magima anawarane karagano.
Itu kuda ada nikut kerapu tarangga wala sangkeate saha anawarane karana tarangga wala sangkeate atar wena semagi wahane wege wagen pulo. Ehinda tamai oye polisi mahaturu samahara wita henggila indala hemite ara upakarane eliete dala pareana wahana wala wege menagena high speed dana wala kela wagena wahana wala hariete mata dan. Itu nanti ini dopla ajaran ini. Jadi mes swabhavi kok gak tuh teh mes dopla ajaran ini udah gak nawasta tienno. Dan wawulo reta gak mangkaran kok te badak ya tienno, atau godurat tienno, atau kila handuna gak nna bawita karan nit mes dopla ajaran ini kena sansid demai. Unta pulu ngati doni tarangga nikut karan. Ngati doni tarangga nikut karan wa nikut karan puha mes idri em badak ya tienno, nam badak ema tepatane bela. Parawartane bela eno, ini parawartane bela ena tarangga anawarane keragan de wawula te puluang. So bahadar ming e hekia lebi le tino. Itu kode e anawarane atik kema wawula te puluang idirin tina bahadak ini sjele kakde taman desa te ene kakde taman geng iwe te de ane kakde mokade kila hoya gan. Ti ebi dirme so bahadah ming me hima visista hekia wan. Api balut teh me hekia wan me dir gatut teh me wa. Visista hekia wan. Minisun tawat lesi nirmana keragan beri taran. Minisun ke budhi pavicci ke lewat lesi nirmana keragan beri taran. Ihelah haki awan. Subah dahami melabilatino satun te. Minisun tat labilatino satun tat labilatino. Hebe satun te tien haki awan nam buhumeak bavita kerno. Namut minisun te e subah dahami labilatino dayade. Minisun ke gilihiming yano. Minisun terang evan hati begini anu ah minisu taman te bahir tienna upacarana saha vivida deval pelibandu viswasa kalla tamangge sarire tienna sangvedane gan viswasa nokar itu ada ar bahir upacarana pelibandu viswasa kalla e maging eva esure selu deval menagan de ayami pratipalaya vidiet minisungge me sangvedi tawe aduila tienno eding මේ විවිධ දේවල් මැන ගැනීම සඳහා දැන් ශරීරයේ තියෙන ශරීරයේ රුධිරයේ තියෙන සීනි මට්ටම මැන ගන්න තාක්ෂණික උපකරණ නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මිනිස්සු හරියට සංවේදී වුණා නම් මට්ටම හරියට මැන ගන්න බැරි වුණත් යම්කිසි අවබෝධයක් ලබා ගන්න මට්ටමට මෙච්චරයි කියලා අගයක් කියා ගන්න බැරි වුණත් ඒ තියෙන ප්‍රමාණය එහෙම සීනි අඩු වැඩිවීමක් උනාද කියන එක සංවේදනය කර ගැනීමට මිනිසුන්ට හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් පොදුවේ ගත්තොත් එහෙම මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය යම්කිසි අවයවයක හෝ සෞඛ්‍යයේ හෝ පිරිහීමක් තියෙනවා නම් අඩුවක් තියෙනවා නම් ඒක දැන ගැනීමට තරම් මනුෂ්‍ය ශරීරයට හැකියාවක් තියෙනවා. එහෙම හැකියාවක් තියෙනවා. නමුත් මේ වෙනකොට ඒ හැකියාවන් ගොඩක් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. මොකද මේ සංවේදී බව නැතිවීම නිසා. Sangwedi bawa netu ima, minisung ke taman te tiena, taman te urume wela subahadar meng urume wela tiena, dewal bawita nukiri ima nisa, mana saben na puluang, kana ben na puluang, na seben na puluang, subahadar meng urume wela tiena mei tama sangwedi indriang, bawita nukiri ima iprati paleak nisa, ewa tawa tawa duru wela wela yano, ensa idiri edi, minisung te tani kara masielu de ima. Upacarana valimma dana ganda siddha vei, indriya valim dana ganda dei, sanjana nekarana dei, laba ganda danuma, sampurnema netvila yai. Eka bohoma keda janaka deyak vidira tamai matnam hitenne eka hitama noviya yutu deyak, aparadayak hatita hitenne. Subhadhamata anukoolo jeevath thuna nam apita e Ape sarire ma pavit cikar gan puluang, ape sarire saha mana sama pavit cikar gan puluang, sielu dewal dana gani misalnya, satu ye wede kan no. Hontai mama etani ngehate anang, botuak ehi nalav tunsiye tispahai hert sangkeate kin yutue nada karamin, pata kilometer dahata ke wege kin kuda kandusi kereak desa de gamang kerai. Wate tule doni Pravege tappare meter 340ක් වේ.
Ini meten di boat dua kme yan ni, perikilo mede dahat ke begin gamang karna. Ewa ge ma eke nalal tunsi tispahai hurt sangkia teking yutu nada karna. Boat dua yan ni apita hitanan sidu eno me jale muhude wena pulua. Itu kota berala disa wate eno anang galpara kandu sikara wage deval berale tieno. Enisa, eh ma kandu sikere adde sate boat work, enna puluang evi diete. E boat work gamang karane 8 kilometer dahata ke wegi, me 8 kilometer dahata ke eneka tappareta meter karotte ehema pahai. 8 kilometer dahata ke eneka tappareta meter kalot pahai. Itu kota, saya nikut karena tarangga vala sankhyate tunsiya tispahai hertz. Kandusi kerei mata lame kinno. Kandusi kerei mata lame kinno. Then me lamea nirikshakaya. Itu kota board dua prabawi. Itu kota prabawi yang nirik sekaya desa tega mangkaran awa nirik sekaya niscelo apa utino awa kila salakan pulau. Kandu si kerei mata in lamia niscelai, ekian ini nirik sekaya niscelai. Hebei prabawi yang nirik sekaya desa tega mangkaran. Di palewe ni prasne ahan ni. Mie lamaya nirikshane karana sankhyate kocchara da kiyala. Thoda apita eka hoyanna puluwan. F dash samanai prabhave nirikshakaya desara gaman karana nisa V bedima virina Vs varayak F naught. Mie sambandhatave pavichchi karala. Ithin lamayinta theory tika mataka nan ehema naththam theory tika nawatha balagattot mie samikarana tika eke thiyena bawa danaganna puluwan matak karaganna puluwan. Terus mau bawa itu agar lah, apa itu? Ini sanksi atau karena negara ini puluan. Terus weekend lagi ane, waktu itu lah doni tarangga pravegi, kita tunsi hatalia lagi lah dilatihin. Waktu itu lah doni tarangga pravegi tunsi hatalia, metana weekend ane tunsi hatalia. Vs kiane 8 kilometer dahat, kita 8 meter agar lagi nona pahai. Orang kiri mau F not kelak kiane. E nikut karana sankhyate tunsiya tispahai. Thoda man meka sulu karannam tunsiya hataliya bedima tunsiya hataliyen pahak adu karapuwama tunsiya tispahai. Guna kirima tunsiya tispahai. Etakota metana tunsiya tispahak hapunahama lamayata asena sankhyate hertz tunsiya hataliyai kiyala labenawa. Lamaya ada hina sankhyate tunsi hatalia i hertz kela labena. Laga de mege deweni prasne. Bottuwa tula sitina menisekuta. Kandusi kere nisa nalahande asena dōṅkāre sankhyate soyanna. Dan metendi api salakanna ona. Me bottuwe. Ni botwe nalawen nikut karana sankhyate kandusi kare mata patane wenawa ehem patane wela aye parawartaneyatath bhajane wenawa me patane wena taranga ඊට පස්සේ parawartanayat wenawa ඉතින් patane wena taranga wala sankhyate tamai api me dash kiyala hewwe eka apita labuna 340 hertz. E kandusi kere mata patane wena taranga wala sankhyate tamai lamayata ahenne. Etakota e sankhyatenma parawartane wenawa. Ehema parawartane wela yana taranga me bottuwa athule inna minisek nirikshane karana. Dan palaweni awasthawedi lamaya nirikshakaya naththam apita ganna puluwan mulu kandusi kerema nirikshakaya hatiyata mokada kandusi kere matane taranga parawartane patane wenne. Prabhave boat 2
itu kota prabawa nirissa kaya desa itu jalan evi matamai palavini avasthave di uni. Then kandeng paravartane vena tarang salakapuama. Kande prabawa hati itu apa itu ganna pulu. Makudar paravartane vela ena tarang kande indala ena tarang evi diritamai apa itu ahini. Kandeng sabdayak kenawa ge ahini. Namu tetto asem siddha venne me. Kanda mata patane becce tarangga tamai paravartane vela ini kandeng sabde ini padawan ne. Namu tapi de avastha vidi nirikshane venne kanda prabhave hatira. Hari me handa prabhave hatira api dakinne. Ewage handa eliya kiyala kiyanne. Handa eliya kiyala kiyuwata suryage aloke handa mata patane vela ne paravartane vimen apita handa penne. Ewulanta api kiyenawa handa eliya kiyala. Namun sidda vene surya aloke handa mata patane vela paravartane vima. Etukota apita handa eliya sandaha handa prabhave hatiyata salakanna puluwanne. E wage metana kanden paravartane vela ena taranga sandaha api kanda prabhave hatiyata salakanawa. Etukota bottuwa thula inna menisa thamai nirikshakaya. Dan evasta vidi nirikshakaya prabhave desata gaman karanawa habai prabhave nischalawa thiyenawa kanda nischalawa thiyenawa bottuwa kanda desata gaman karanawa ekaṭa e avasthawa sandaha api liwwot dussya sankhyate sandaha prakasanaya f dash samanai nirikshakaya ne chalane wenne prabhave desata vidana vo bedima vivarayak F not kila tamai api prakasa ni tin. Ting metana di mang F dash kila kita F double dash kila dagan namo kada me. F dash kila kaga yak metana gata hinda. F double dash kila nge ngada haskaran ni me. Botu tulain na minisa ta hina sangkyate. Eka samana V kila kian ni. Wate tulai doni tarangga prawege eka tunsi hatali ai. V O kila kiyanne nirissakayage pravegaya nirissakaya kiyanne bottuwe inna menisa bottuwe inna menisa bottuwat ekkama tappareta meta pahaka pravegayen enawa kanda desata enan eka pahai bedima metana V kiyanne 340 gunakirima F not kiyanne kanden paravartane vela ena taranga wala sankhyate menna me sankhyate tamai paravartane wenas taranga wala sankhyate 340 340 දැන් මෙතන 340 ට 340 ගැපුණාම 340 5 345 දෘශ්‍ය සංඛ්‍යාත මිනිහාට ඇහෙන බෝට්ටුව තුල ඉන්න මිනිසාට ඇසෙන සංඛ්‍යාතේ දෘශ්‍ය සංඛ්‍යාතේ 345 හර්ට්ස් දැන් තුන්වෙනි කොටසට අපි යමු Minisata dongkarayat, dongkarayat kiyanne paravartane vela ena shabde. Me 345 hertz kila ehenne dongkarayat sankhyate. Nalaven nikutwana shabdayat, nalaven nikutwana shabde 335 hertz. Ekavara ese nan ohuta tapparayakata asiya haki nugesum pramanaya kopamanada. Then shabda dekak ekasare ehena kota. Api මේට කලින් සාකච්ඡා කරා මේ ශබ්ද දෙකම ශබ්ද තරංග දෙකම අදිස්ථාපනයේ වීම නිසා අපිට ඇහෙන සංප්‍රයුක්ත තරංගේ සංඛ්‍යාතය සංප්‍රයුක්ත තරංගයේ තීව්‍රතාවය සංප්‍රයුක්ත තරංගයේ තීව්‍රතාවය වරින් වර ඉහළ යනවා පහළ යනවා ඉහළ යනවා පහළ යනවා එතකොට එක ඉහළ යෑමක් අපි කියන්නේ නුගැසුමක් කියලා Waring mara ihela pahala yana kota me ihela yana avastha atara kala paantare samanai. Samana kala paantare ekata wara. E wage uparima tivrutawayan shravane wena ekata tamai nugasum kiyala kiyanne. Etukota e ehena nugasum sankhyate
Nugasum sangkyate kiyala kiyanne tappareekedi evayani ahena uparima tivrutawayan ganna. Tappareekedi shravane karana evani uparima tivrutawayan ganna tamai nugasum sangkyate kiyala kiyanne. Iti api me nugasum gana karaddi pahedili kala nugasum sangkyate samana wenawa kiyala e ekawara ahena තරංග දෙකේ සංඛ්‍යාත අතර වෙනසට ඉතින් අපි නුගසුන් සංඛ්‍යාත F කියලා ගත්තොත් මෙතන දෝංකාරයේ සංඛ්‍යාතේ 345යි නිකුත් කරන නාදේ සංඛ්‍යාතේ 335යි මෙන්න මේ දෙක අතර වෙනස හර්ට්ස් 10යි එහෙනම් මේ මිනිසාට හර්ට්ස් 10ක නුගසුන් සංඛ්‍යාතයක් ඇහෙනවා 10යි හර්ට්ස් නුගසුන් සංඛ්‍යාතයක් ඇහෙනවා හොඳයි දැන් අපි හතර වෙනි කොටසට යන් දැන් බෝට්ටුව ආපසු හැරි එම වේගයෙන්ම කඳු සිකරෙන් ඉවතට ගමන් කරයි නම් මිනිසාට ඇසෙන දෝංකාරයේ සංඛ්‍යාතයේ සොයන්න දැන් අපි මේ පියවර දෙකකින් කළේ මේ තියෙන දෝංකාරයේ සංඛ්‍යාතයේ 345 හර්ට්ස් කියලා අපිට ලැබුණා එතකොට බෝට්ටුව කඳු සිකරේ දෙසට එනකොට ඇහෙන දෝංකාරයේ සංඛ්‍යාතයේ තමයි 345 හර්ට්ස් කියලා අපි හෙව්වේ. දැන් ප්‍රශ්නේ ඊළඟ කොටසෙන් අහන්නේ බෝට්ටුව හැරිලා ආපහු යනවනම් මේ ඇහෙන දෝංකාරයේ සංඛ්‍යාතයේ කොච්චරද කියලා. ඉතින් මෙන්න මේ පියවර දෙක ආපහු කරන්න ඕන. බෝට්ටුව හැරිලා ආපහු යනකොට පළවෙනි අවස්ථාවේදී අපිට සලකන්න පුළුවන් අපි නිරීක්ෂක හැටියට සලකන්නේ කන්ද එහෙම නැත්නම් කන්දේ සිටින ළමයා. එහෙම නැත්නම් දෙකම වුණත් නිරීක්ෂකයා හැටියට සලකන්න පුළුවන්. එතකොට නිරීක්ෂකයා නිශ්චලයි ප්‍රභවය නිරීක්ෂකයාගෙන් ඉවතට යන අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන් පළවෙනි අවස්ථාව. ඒ අනුව අපිට දෘශ්‍ය සංකේතය හොයන්න පුළුවන්. ඊළඟට ඒ තරංග කන්ද මත පතනේ වෙලා කන්දෙන් පරාවර්තනය වෙලා ආපහු වෙනකොට ඒ ආපසු වෙන තරංග සඳහා කලින් වගේම අපිට කන්ද සලකන්න පුළුවන් ප්‍රභවයේ හැටියට කන්ද ප්‍රභවයේ හැටියට සලකුවාම නිරීක්ෂකයා හැටියට සලකන්නේ බෝට්ටුව තුල සිටින මිනිසා. නමුත් මෙතෙන්දී නිරීක්ෂකයා ඒ ප්‍රභවයෙන් ඉවතට යන අවස්ථාවක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව අපිට දෘශ්‍ය සංඛ්‍යාතය ගණනය කරන්න පුළුවන්. අපිට ඒ ලැබෙන දෘශ්‍ය සංඛ්‍යාතය තමයි මේ පරාවර්තනය වෙලා එන තරංගවල සංඛ්‍යාතේ එහෙම නැත්නම් දෝංකාරයේ සංඛ්‍යාතේ කියලා කියන්නේ. ඉතින් මේ පියවර දෙකමයි කරන්න තියෙන්නේ. නමුත් මේ සමීකරණ වෙනස් වෙනවා. මොකද මේ සමීකරණ අපි ගත්තේ කන්ද දෙසට එන අවස්ථාවේදී නිසා. කන්දෙන් ඉවතට යනකොට ලොකු වෙනසක් කරන්න දෙයක් නැහැ. පළවෙනි කන්දෙන් ඉවතට යනකොට මෙතන ධන වෙනවා. මේ සමීකරණේ මේ මෙතන ධන වෙනවා. මේ සමීකරණේ මෙතන ඍණ වෙනවා. එච්චරයි. හොඳයි මම ඒක ගන්නම්. හතරවෙනි අවස්ථාව කන්දෙන් ඉවතට හරෝල යනවා නම් මේ පියවර දෙක නැවත මුලින් ඉඳලා කරන්නයි තියෙන්නේ. නැවතත් බෝට්ටු ආපහු යන අවස්ථාව ආපහු යනවා යන්නේ තප්පරයට මීට පහක ප්‍රවේගයෙන් මම ඉස්සෙල්ලම ගන්නම් කන්ද මත පතනේ වෙන තරංග සඳහා කන්ද මත පතනේ වෙන තරංග කන්ද මත පතනේ වෙන තරංග ගත්තොත් කන්ද නිරීක්ෂකයා බෝට්ටුව ප්‍රභවය හැබැයි ප්‍රභවයේ නිරීක්ෂකයාගෙන් ඉවතට ගමන් කරනවා එහෙමනම් දෘශ්‍ය සංඛ්‍යාතය F dash සමානයි V බෙදීම V ධන Vs වාරයක් F naught V කියන්නේ වාතය තුළ ධ්වනි තරංග ප්‍රවේගය තප්පරයට මීටර 340යි 340 ධන Vs කියන්නේ 5යි
F not kiyanne nikut karana sankhyate 335 340 guna kirima 335 bedima 345 da api oka sulu karamu Tunsiya hataliya guna kirima tunsiya tispaha bedima tunsiya hatalis paha tunsiya tihai dasama ekai kiyala enawa tunsiya tihai dasama ekai hertz den balanna me ivatata yanakota drushya sankhyate adu enawa prabhave nirissakayagen ivatara yanakota drushya sankhyate adu enawa hondai දැන් කොහොම වුණත් මෙන්න මේ අපිට ලැබුණේ කන්ද මත පතනේ වෙන තරංගවල සංඛ්‍යාතය. කන්ද මත පතනේ වෙන තරංගවල සංඛ්‍යාතය තමයි මේ ලැබුණේ. දැන් ওই තරංග පරාවර්තනය වෙනවා. පරාවර්තනය වීමේදී මේ සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒ පරාවර්තිත තරංග නැවත මේ බෝට්ටුවේ සිටින නිරීක්ෂකයා මිනිසා නිරීක්ෂණය කරනකොට නවත ඩොප්ලාචරණයට ලක් වෙනවා ඒකට හේතුව ඒ නිරීක්ෂකයා කන්දෙන් ඉවතට ගමන් කරනවා එහෙනම් ප්‍රභවය කන්ද නිරීක්ෂකයා බෝට්ටුව එතකොට නිරීක්ෂකයා ප්‍රභවෙන් ඉවතට ගමන් කරන අවස්ථාවක් විදිහට මේ අවස්ථාව අපිට සලකන්න පුළුවන් එතකොට ඒ දෘශ්‍ය සංඛ්‍යාතය අපිට එන්නේ F ඩෑෂ් සමානයි නිරීක්ෂකයා ඉවතට ගමන් කරනෝනේ V in V O B D M V F not. Metan di F dash kian ekat mang F double dash kila dana nama kudu. Botu tulah situ nih nirissa kian nirissa negar nih sangkayaate. V kian nih tunsiya hataliai. V O kian nih pahai. V kian nih apa hutunsiya hataliai. F not kila kian nih. Kandeng parawartane wena tarangga wala sangkeate eka tunsi tihai dasama ekai. Tokota metana tunsi hatalim pahak kadukarupu hama tunsi tis pahai. Guna kirima tunsi tihai dasama ekai. Bedima tunsi hatalim. Tunsiya tispaha guna kirima tunsiya tihai dasama eka bedima tunsiya hataliya tunsiya visipahai dasama dekai pahai kiyala ganna puluwan asana wasen natan asana wasen tunsiya visipahai dasama dekai hertz dan balanna tawat sankhyate adu vela thiyena mokada ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන නිරීක්ෂකයෙක් බෝට්ටුවේ සිටින නිරීක්ෂකයා කියලා කියන්නේ කන්ද කියන ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන නිරීක්ෂකයෙක්. ඔන්න මිනිහාට ඇසෙන දෝංකාරයේ සංඛ්‍යාතය දැන් අපිට ලැබිලා තියෙනවා 325.2 කියලා. දැන් බෝට්ටුව කන්ද දෙසට ආවනම් ඒ ඇහෙන දෝංකාරයේ සංඛ්‍යාතය වැඩි වෙනවා. බෝට්ටුව කන්දෙන් ඉවතට යනකොට එහෙම ඇහෙන දෝංකාරයේ සංඛ්‍යාතය අඩු වෙනවා කියන එක මේ ගණනය කරපු අගයන් වලින් තේරුම් ගන්න පුළුවන්. හොඳයි. මම ඊළඟට යන්නම්. පනස්හත් වෙනි ගාන. Mikit kalinga na wagi tama yapi kota skipe kahano ai muli mahane dopla jarane yanu kumak dekela. Jadi mana watat mata keranang. Prabawaya kesaha nirikse ke kugi ikine kete sape secalite ni sa nirikse ke ku wising. Nirikse ne karana dose sangkeate siduan venas swim. Dopla jarane kila handunono. එතකොට ඩොප්ලාචරණය සඳහා උදාහරණ දෙකක් දෙන්න කියලා කියන මේ ඩොප්ලාචරණයේ සිදුවන අවස්ථා සඳහා උදාහරණ දෙකක් එකක් තමයි අපි පාරායිනක හිටගෙන හිටියොත් එහෙම සයිරන් එකක් ගහගෙන වාහනයක් යද්දී අපිට
dana no api wa pahu kara gini ana kota ma, eka pate e hande wenas swima, kato sima sangkata wenas swima, dengo e san sidie do pelajaran ini sa wena dea, tawa tu dahar ne aki wote hema me, ahasa diha ahasa pehadili dawa saka api ahasa diha balaga ne hitiot. Samahara taru, meka wena te tu ni sat wena pulo, namun samahara taru, wela warna nil warna te pette te wedi wena widi te peno, atau samahara ewa ratu warna pette te wedi wena widi te peno, nil warna pette te wedi wena widi te warna peno, nang api eka te blue shift ke laki ane, ratu warna pette te rakte swabhave wedi nang e warna. ඒ වර්ණයට වෙලා තියෙන රෙඩ් ෂිෆ්ට් කියන එක රතු පැත්තට තල්ලු වෙලා තියෙන්නේ වර්ණාවලිය. එහෙම නැත්නම් නිල් පැත්තට. ওই නිල් පැත්තට තල්ලු වීම හෝ රතු පැත්තට තල්ලු වීම සිද්ධ වෙන්නේ ඒ තරුව අපිට සාපේක්ෂව අපි දෙසට එනවද නැත්නම් අපෙන් ඉවතට යනවද කියන කාරණේ අනුව. එතන ආලෝක තරංගවල ඩොප්ලර් චලන සංසිද්ධිය තමයි වෙන්නේ. ඉතින් ඕක තව තව කාරණා නිසා වෙන නිසා පැහැදිලිව අපිට එකෙල්ලෙම කියන්න පුළුවන් කමක් නැහැ මේ ඒ තරුව දිහා බලලා විතරක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ මේ ඩොප්ලාචරණය නිසා තමයි මේ වර්ණය වෙනස් වෙලා තියෙන්නේ කියලා. නමුත් ඩොප්ලාචරණය නිසා එහෙම වර්ණය වෙනස් වෙනවා. ඒකට කියනවා එක්ක රෙඩ් ෂිෆ්ට් නැත්නම් බ්ලූ ෂිෆ්ට් කියලා. ඉතින් ඒකත් එක අවස්ථාවක්. මේ ඩොප්ලාචරණය කියන සංසිද්ධිය අපිට සබහාදහමේ දැක ගන්න අපිට පරිසරයේ දැක ගන්න තියෙන ඊළඟට මම යන්නම් මේකේ ඊළඟ කොටසට ගානේ සතුරු සබ්මරින් යානා සොයා ගැනීම සඳහා ජලය තුල සංගවා ඇති සෝනා පද්ධතියක් මගින් මුහුදු ජලය තුල 50 හර්ට්ස් තරංගයක් සාදයි මම හිතන්නේ මේක 50 කිලෝ හර්ට්ස් කරගන්න 50 කිලෝ හර්ට්ස් තරංගයක් සාදයි යම්කිසි එල්ලයකින් මෙම තරංග පරාවර්තනයේ වූ පසු මුලින් තරංග නිකුත් කරන ස්ථානයේදීම තරංග අනාවරණය කරනු ලැබේ. ජලය තුලදී තරංගයේ වේගය තප්පරයට මිල 1500ක් වේ. තවද සතුරු යානාවකින් පරාවර්තනය වී එන තරංගයක සංඛ්‍යාතය 50.1 කිලෝහර්ට්ස් බව නිරීක්ෂණය කරනු ලැබේ. ඉතින් කොහොමද මේක තියෙන්නේ මේ සතුරු සබ්මරින් යානා සොයාගැනීම සඳහා ජලය තුල තියෙන සංගවල තියෙන සෝනා පද්ධතිය. ජලය තුල හංගවල සෝන පද්ධතියක් තියෙනවා මොකටද මේක තියෙන්නේ සතුරු සබ්මරීන අනාවරණය කර ගැනීම සඳහා එතකොට මේ සෝන පද්ධතිය මගින් හැමතිස්සෙම කරන්නේ මේ විවිධ දිශාවන් ඔස්සේ අතිදොනි තරංග නිකුත් කරන එක 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 පැති වලට අතිදොනි තරංග නිකුත් කරන එහෙම අතිදොනි තරංග නිකුත් කරපුවාම යම්කිසි බාධකයක් තිබුණොත් ඒවා බාධකේ මගින් පරාවර්තනය වෙලා නැවතත් මේ පද්ධතියට ආපුවහම අනාවරණය කරගන්න පුළුවන්. එහෙම අනාවරණය කරගත්තාම ඒ පද්ධතිය මගින් දැනගන්න පුළුවන් මොකක් හරි බාධකයක් එහෙම නැත්නම් බාධකයක් වෙන්න දෙයක් තියෙනවා කියලා මොකක් හරි සමහරට එක සබ්මරිනියක් වෙන්න පුළුවන් ඒ හින්දා ඒ ගැන අවධානය යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ එල්ලේකින් මේ තරංගේ පරාවර්තනය වුණාට පස්සේ මුලින් තරංග නිකුත් කරන ස්ථානයේදීම අනාවරණය කරනවා. ඒ කියන්නේ සෝන පද්ධතිය යම්කිසි තැනක ඉඳලා තරංග නිකුත් කළා නම් පරාවර්තනය වෙලා එන තරංග අනාවරණය කරන්නේත් එතනම ඉඳලා. ඒ කියන්නේ සෝන පද්ධතිය ගමන් කළා නෑනේ. දැන් සෝන පද්ධතිය එහෙමනම් නිශ්චලයි. චලනයේ වෙන්නේ අර කියන බාධකේ පමණයි. එහෙම නැත්නම් ඒ කියන්නේ එල්ලේ ඒක මොකක් හරි එකක් වෙන්න පුළුවන් සමහර විට මාළුවෙක් වුණත් වෙන්න පුළුවන් සබ්මරිනයක්ම විතරක් නෙමෙයි පොඩි පොඩි මාළු නම් නෙමෙයි ඉතින් සබ්මරින වලින් පරාවර්තනය වෙන විදිහට හදලා තියෙන තරංග ඔය පොඩි පොඩි මාළුන්ගෙන් පරාවර්තනය වෙන්නේ නැහනේ එතකොට කොහොම නමුත් මේ පරාවර්තනය වෙලා එන තරංග අනාවරණය කරපුවාම ඒක 50.1 කිලෝ හර්ට්ස් කියලා නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන සංඛ්‍යාතය 50.1
ekiyanne drushya sankyate wedi vela ne 50 hertz sankyate thamai sona paddhatiya magin nikut karanne mudu jale tule sona paddhatiya magin hadanne hertz 50 ka sankyate den apahu meka anavarane karanakota 50.1 kilohertz vela nan ekiyanne drushya sankyate wedi vimak tiyene Dusa sankyate wedi wimak siddha una kiyala kiyanne meka wenna puluwan vidhi dekak tiyenawa ekak thamai me nirikshakaya prabhave desata gaman karana avasthawedi ehema wenna puluwan ehema naththam prabhave nirikshakaya desata gaman karana avasthawedi wennat puluwan ehema naththam den api metana dilan gattot ehema Meten di pe prabave nischala ini to kote palaveni avasthave di nirikshakaya kiyala kiyanne ara ellaya nischala prabavekin ellayak wetata yomu karana taranga to kote ellaya tamai nirikshakaya wenne ilangata deveni avasthave di ellayen paravartane wena taranga sandaha ellaya prabave wenawa මේ සෝන පද්ධතිය නිරීක්ෂකය වෙනවා. ඇයි මේ දෙකේම ප්‍රතිඵලයේ වශයෙන් අවසානයේ සංඛ්‍යාතේ වැඩි වෙලා තියෙනවා නම් ඒ එල්ලය මේ සෝන පද්ධතියේ දෙසට එන එල්ලයක් කියලා අපිට ඒක නිගමනය කරන්න පුළුවන්. දෙසට આવුත් තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. එතකොට මම ගන්නම් මෙහෙම මේ සෝන පද්ධතිය මෙහෙම ගැඹුරු මොහොතේ හෝ තැනක තියෙනවා යම්කිසි එල්ලයක් සබ්මරීනයක් වෙන්න පුළුවන්. ඔහොම Sona padati desa teno yang prawege kalo sona padati entarangga nikutkan na sangkiate kilohertz panahai eba meele mata patane bela na mata parawartane beno parawartane bela na mata sona padati beta terdi eba panahai dasama ekai kilohertz kilo nirikshane karno Sona padati ini kut karena tarangga ke tarangga ayam yang kocer dikira kaya hani. Ini kut karena tarangga tarangga ayam. Jadi kadang apa itu hanya puluhan. Ini kut karena tarangga oleh sangkaya tiga kilohertz panahai. Mudah jale itu lewa gaman karena wake 10 pansi ya itu lebih sama naik flamda. සමීකරණය යදලා අපිට ඒක හොයන්න පුළුවන් v කියන්නේ 1500යි f කියන්නේ 50 kHz 50 ගුණ කිරීම 10 3යි 50ට 50 වයි එකයි 1500 50ෙන් බෙදුවාම 30යි lambda කියන්නේ 30 බෙදීම 10 3 වෙනි බලය 30 ගුණ කිරීම 10 ඍණ 3යි 3 cm 3 cm කියලා ලැබෙනවා. ඒ නිකුත් කරන තරංගවල තරංග ආයාමය. සතුරු යානාවේ වේගය. දැන් අපිට ඒකට නම් මේ සතුරු යානාව මත පතනය වෙන තරංගවල දෘශ්‍ය සංඛ්‍යාතය හොයාගෙන ඒ පරාවර්තනය වෙලා එනකොට සෝන පද්ධතිය මගින් අනාවරණය කරන තරංගවල දෘශ්‍ය සංඛ්‍යාතය හොයාගෙන ඒ දුස්ස සංඛ්‍යාතයේ 50.1 kHz සමාන කරපුවාම අපිට සතුරු යානාවේ වේගය හොයාගන්න පුළුවන්. දැන් සතුරු යානාවේ වේගය u කියලා ගත්තනේ. මම සතුරු යානාව මත පතනය වෙන තරංගය. සතුරු යානාව මත පතනය වෙන තරංගය. සලකන්න. සතුරු යානාව මත පතනය වෙන තරංග සඳහා අපි ගත්තොත් එහෙම සතුරු යානාව නිරීක්ෂකයා එතකොට ඒක මේ සෝන පද්ධතිය දෙසට එනවා නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට එන අවස්ථාවක් විදිහට සැලකන්න පුළුවන් ප්‍රභවයේ නිශ්චලයි දැන් නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට එනවා ප්‍රභවයේ නිශ්චලයි f' = v - v o
bedima v varayak f naught ඉතින් v කියන්නේ 1500යි vo කියන්නේ u කියලා ගමු ප්‍රභවයේ ඒ කියන්නේ මේ සතුරු යානාවේ ප්‍රවේගය බෙදීම 1500 f naught කියලා කියන්නේ 50 kHz 50 ගුණ කිරීම 10^3 ඉතින් ලැබෙනවා අපිට මේක ඕනනම් සුළු කරන්නත් පුළුවන් නමුත් මම කොහොමද දැන් තියාගන්නම් f dash කියන එක දැන් මෙන්න මේ සංඛ්‍යාතයෙන් තමයි සතුරු යානාව මත තරංග පතනය වෙන්නේ පරාවර්තනය වෙන්නේත් ওই සංඛ්‍යාතයෙන්මයි එතකොට මේ පරාවර්තනය වෙන තරංග සෝනා පද්ධතිය වගේ අනාවරණය කරගන්නවා ඒ අවස්ථාව සලකපුවම යානාව ප්‍රභවය සෝනා පද්ධතිය නිරීක්ෂකයා එතෙන්දී නිරීක්ෂකයා නිශ්චලයි ප්‍රභවය නිරීක්ෂකයා දෙසට ගමන් කරනවා කියලා සලකන්න පුළුවන් නිරීක්ෂකයා නිශ්චලයි ප්‍රභවය නිරීක්ෂකයා දෙසට ගමන් කරනවා ඒ අවස්ථාවේදී දෘශ්‍ය සංකේතය අපිට එන්නේ f' සමානයි v බෙදීම v ඍණ vs වාරයක් f naught එතන මෙතන f dash කියන එක දෙවෙනි සැරේට ඩොප්ලර් චලනය වෙලා නිරීක්ෂණය කරන සංඛ්‍යාත නිසා f double dash කියලා මෙතන ආදේශ කරන්නම්. හැබැයි ඒක තමයි මේ 50.1 kHz කියන්නේ. 50.1 ගුණ කිරීම 10^3. V කියන්නේ 1500යි. මෙතන ආපහු V 1500යි අඩු කිරීම Vs කියන්නේ U. f naught කියලා ගන්න ඕන මෙන්න මේ පරාවර්තනය වෙන සංඛ්‍යාතේ f dash කියලා හොයාගත්තා අගේ. ඒක 1500 ධන u බෙදීම 1500 ගුණ කිරීම 50 ගුණ කිරීම 10^3. ඉතින් මෙතන 1500 1500 කැපෙනවා. 10^3 වෙනි බලයට 10^3 වෙනි බලයේ කැපෙනවා. එහෙම ගත්තහම මෙතන අපිට 1500 ධන යෝ ගුණ කිරීම 50 1500 ඍණ යෝ කියලා හරහට හරයට එනවා. එතකොට 50.1 සමානයි 1500 ධන යෝ ගුණ කිරීම 50 බෙදීම 1500 ඍණ යෝ. ඉතින් අපි හරස් ගුණිතේ දාලා මේක සුළු කරලා යෝ හොයමු. හරස් ගුණිතේ දැම්මොත් පනායි දසමයකින් ගුණ කරන්න ඕන මේ 1500 ඍණ යු හරස් ගුණිතේ දාන්න මෙහෙම 50.1 ගුණ කිරීම 1500 50.1 ගුණ කිරීම 1500 ආයේ 50.1 ගුණ කිරීම ඍණ යු ତර ඍණ 50.1 යු අනිත් පැත්ත ගත්තොත් එහෙම 1500 ගුණ කිරීම 50 ධන 50 යෝ ඉතින් මම මේ 1500 ගුණ කිරීම 50 මේ පැත්තට ගෙනල්ලා මෙන්න මේ 50.1 යෝ කියන එක අනිත් පැත්තට ගෙනියන්නම් එතකොට 50.1 1500 ගුණ කිරීම 1500 අඩු කිරීම 1500 ගුණ කිරීම 50 සමානයි 50 යු ධන 50.1 යු ඉතින් මෙතන 1500 පොදු නිසා 50.1කින් මට 50ක් අඩු කරන්න පුළුවන් ඒතුළු 0.1 ගුණ කිරීම 150 සමාන මෙතන 100.1 යු sorry 0.1 ගුණ කිරීම 1500 0.1 ගුණ කිරීම 1500 ඒතර 150යි කියලා එනවා සමානයි CI.1 U. ඉතින් මේක ආසන්න වශයෙන් අපිට ගන්න පුළුවන්. U සමානයි 1.5 කියලා. තප්පරෙට මීටර. මේ ඉලක්කය 1.5ක වේගෙන් එනවා. තප්පරෙට මීටර 1.5ක වේගෙන් සෝනා පද්ධතිය දෙසට එනවා. සතුරු යානය ගමන් කරන්නේ සෝනා පද්ධතිය දෙසටද ඉවතටද කියලා අහනවා. ඉතින් අත්වශයෙන්ම දෙසට ගමන් කරන්නේ මොකද ඒක අපි මුලින්ම තීරණය කළා
Sangkaya wedi velati ini nisa. Rusi sangkaya itu wedi velati ini nisa. Ani barem mereka padati desa itu kemangkaran. Ini lagi dahatur ini kurang sahno. Saturu ya ini padati yang ibu itu kemangkaran ini nang para waratane bi peminen tarangi sangkaya itu soalnya kira. Tapi memang ibu itu kemangkaran no nang ayahstawa api itu salahkan na puluang. Niriksa ikat tapi ayahstawa dekat kita kan no. Saturu ya ini soalnya padati yang ibu itu kemangkaran no nang. Yaane mata patane mena tarangga selakuwoth nirissakaya prabhaven ivathara gaman karana avasthawak hatiyata araganna puluwan. Ethe hema gaththama ara palaweni samikarane apita enne metana ne veerina viyo kiyala. ඊළඟට දැන් ඒ යානෙන් පරාවර්තනය වෙලා තරංග එනකොට නැවත ඒවා සෝනාපද්ධතිය මගින් අනාවරණය කරද්දී එතෙන්දී ප්‍රභවයේ බවට පත් වෙන්නේ යානය. ඉතින් ඉවතට යන නිසා ඒක අපිට සලකන්න පුළුවන් ඉවතට යන ප්‍රභවයක් විදිහට. දෙවෙනි අවස්ථාවේ ඉවතට යන ප්‍රභවයක් වුණොත් මෙතනට ධන එන්නේ. මෙතන ඍණ දාලා ගන්න හදන්න, මෙතන ධන දාලා ගන්න හදන්න. මේ විදිහටම අපිට ඔය පැමිණෙන සංඛ්‍යාතේ අවසාන සංඛ්‍යාතේ Hoya ganna puluwan den prabhavege danna nisa. Ethe apita me pasugiya vibhaga prashna sakatcha karanna man ilangata balaporottu wenawa. Den mama me gatalu kīpayak aragena sakatcha kara tiyut ekey tawat prashna thiyena. Namuth me me karapu vidiyata tiyut ekey prashna hadanna lamainta usaha karanna puluwan. Hadapu kotas wala tiyana yedim etukota e wedi bhavita keri hege e yedim hungak durata ahu wenawa etwasema ara samikarana yodana eka tamai bohu welawata karanna tiyenne e avasthawa handunagena prabhavaya nirissaka desata enawada ivatata yanawada nirissaka prabhavaya desata yanawada ivatata yanawada dekama chalane wenana nan ekineka desara enawada ekineka gen ivatata yanawada me kiyana karana සලකිල්ලට අරගෙන ගැළපෙන ප්‍රකාශනය යොදලා එතකොට මේක කටපාඩම් කරගන්න අවශ්‍යත් නැහැ මම පැහැදිලි කරලා දුන්නා ඒක කොහොමද තෝරගන්නේ කියලා ඒ ගැළපෙන ප්‍රකාශනය යොදලා ආදේශ කරලා ගණන් හදන්නයි තියෙන්නේ ඒ තරම් සංකීර්ණ වෙන්නේ නැහැ බොහෝ දුරට මේ ගණන් ඔය අමතරව අහන ප්‍රශ්න තමයි ටිකක් සමහර තැන්වලදී හිතන්න වෙන්නේ එහෙම නැත්තම් මේ ආදේශ කළා ගොඩන හදන ගානක් ගත්තොත් එහෙම ඒක ගොඩක් සංකීර්ණ ගානක් වෙන්නේ. ඒත් ළමයින්ට මම හිතන්නේ පහසුවෙන් කරගන්න පුළුවන් කොටසක් තමයි මේ ඩොප්ලර් චරණය කියලා කියන්නේ.